ඔන්නීතින් අද නම් ගොඩාක්ම ලස්සන දවසක්. අද උදේම මේ චූටි සුරංගනාවේ අපේ ගෙදර ආවා. ඔයාලා මගේ කලින් වීඩියෝ එක දකින්න ඇතිනේ මම මෙයාව බලන්න යනවා. ඉතින් මෙයා අද ආවා ඔන්න අපේ ගෙදර. මං උදෙන්ම එයාගේ ලස්සන වීඩියෝස් ටිකක් ගත්තා ඔයාලත් එක්කනුත් ෂෙයා කරන්න වගේම එයාටත් මතකයක් විදිහට තියාගන්න පුළුවන් වෙන්න මගේ යාළුවාට දෙන්න. ඉතින් ඔය විදිහට අපි ෆොටෝස් එහෙම ගොඩාක් ගත්තා බබාගේ. ඒ ගමන්ම මම වීඩියෝස් අරගත්තා. මොකද ඉතින් ලස්සනයිනේ මේ වගේ චූටි සුරංගනාවියකගේ ඒවා මගේ වීඩියෝස් වලටත් එකතු වුණාම. ඉතින් ඒ නිසා ඔන්න එයාවත් ගත්තා. උදේම නිසා එළියට වැහැලා ඉන්නකොට ඉතින් මදුරුව දෙන්නෙකුත් කාලා අපි දැක්කේ නෑ ඒ දෙන්න කාලේ යනකම්. ඉතින් කොහොම හරි ඔන්න රතු වෙලා තිබ්බා මූණත්. ඔය විදිහට ඉතින් අපි තව ඇඳුමක් මාරු කරගත්තා. මෙයා ඇඳුම් මාරු කරනවට නම් චුට්ටක් කැමති නෑ. හැබැයි ඉතින් අපි පොඩ්ඩක් විහිළු කර කර හිනස ඇඳුම් මාරු කරා. ඔන්න ඉතින් බඩගින්නකුත් ඇවිල්ලා දැන් ඉතින් කුකු ටිකක් බීලා එහෙම තමයි ඊගා වීඩියෝස් ටික ගමු කියලා කතා වුණේ. මගේ යාළුවයි එයාගේ නංගී තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙයාත් එක්කන් ඉද්දිනම් කාලය යනවා අපිට තේරුන්නේ. ඒ තරම් හරිම ෂෝක් දැක්කහම නම් ආස හිතෙනවා. ඉතින් ওই විදිහට පාඩුවේ ඉන්නවා. එයා වැඩි ඇඬුවෙම නැහැ. ඔයාලටත් පේනවා ඇතිනේ එයා පාඩුවේ ඉන්න විදිය. ඉතින් හිනස්සවන්න නම් අපි මොනවා හරි විහිළු කරන්න ඕනේ. එතකොට තමයි හිනා වෙන්නේ. ඇත්තටම චූටි බබෙක් ඉන්නවා කියන්නේ මුළු ගෙදරම සිරියාවයි. මෙයා ඉතින් ගොඩ වෙලා අපේ ගෙදර හිටියානේ. මට පහුවදා ගොඩක්ම පාළුයි මෙයා නැති නිසා. මේ වීඩියෝ එක එඩිට් කරද්දී උනත් මට දුක හිතෙනවා. අනේ අදත් ආවනම් ඒ තරම් ෂෝක්. ඉතින් ওই විදිහට එයාගේ අපි එක එක වීඩියෝස් අරගත්තා. මේ වගේ බෑන්ඩ් එහෙම මාරු කර කර මේ පුටුවේ තිබ්බාම මෙයා අර වැනේලු කළු කරනවා කියන්නේ චූටි බබාලා. ඒ වගේ නැමෙන්න ගිහිල්ලා ඔළුව වද්ද ගන්නවා. ඒ නිසා අපි දෙපැත්තට කොට දෙකුත් තියලා ටිකක් හිර කරලා වගේ තමයි ෆොටෝස් ටික ගත්තේ. මොකද ඉතින් ඔළුව වැදුනහම ගොඩාක් රිදෙනානේ. ඉතින් ඔය ඉන්නේ බබාගේ අම්මා. ඔයාලා මගේ කලින් වීඩියෝස් වල දැකලා ඇති. ඉතින් මෙයා අපමගේ ඉස්කෝලේ යාළුවෙක්. ඉතින් අපේ ගෙදර නිතරම එනවා එයා. ඔය විදිහට තමයි ඉතින් එදා උදේ වරුවම මගේ ගත වුණේ. අපි මේ තනකොළ ගොඩ උඩ ඉතින් බබාව නිකම්මත් තිබ්බා. අපිට ඉතින් දුකයි බැරි වෙලාව සතෙක්වත් ඉඳීද කියලා. හැබැයි ඉතින් අපි එතන තනකොළ ටික හොඳට එහාට මෙහාට කරලා බලලා තමයි බබාව තිබ්බේ. එතන සත්තු නෑ. මොකද අපි මෙතන නිතරම අතු ගානවා ඒ දේවල් තියෙන නිසා. ඒක නිසා තමයි එහෙම නිකම්ම බබාව තිබ්බේ. මෙයා ඉතින් ඔක්කොම අදිනවා, තනකොළ ගලවනවා. ඔන්න ඉතින් දැන් නම් ආය අඬන වැඳුම් මාරු කරනවා කියලා. කොහොම හරි ඉතින් ආව එකේ ෆොටෝස් ටිකක් ගහගමු කියලා කොහොම හරි අපි ඇඳුම මාරු කරගත්තා. ඒත් එක්කම ඒ වෙලාවේ අයියා ඇවිල්ලා බබාව ටිකක් වඩා ගත්තා. ඉතින් අයියගේ රැවුලට බබා බය වෙලා හොඳටම ඇඬුවා. එයා කොහොමත් රැවුල එහෙම දැකපුවම බයයිලු. ඉතින් ඒ නිසා අඬනවා කියලා මගේ යාළුවා කිව්වා. ඔන්න ඉතින් දැන් නම් ඔක්කොම වැඩ ටික ඉවර වෙන්න ළඟයි. මෙයා චුට්ටක් නිදහසේ ඉන්නවා. දැන් නම් ටිකක් නිදිමතත් එලා වගේ තමයි හිටියේ. ඉතින් බබාව චුට්ටක් මං යාළුවට නිදි කරන්න කියලා ওই විදිහට දොඩන් ටිකක් හදාගත්තා අපිට බොන්න. කොහොම හරි ඉතින් ඔන්න එයා දැන් නිදි ඇහැරුණාට පස්සේ යෝගට් එකක් එහෙම කවලා එයාලා යන්න ඕනි කිව්වා. තවල් ඇති අවසරත් වැඩි නිසා ඉතින් ওই විදිහට අපි බීම එහෙමත් බිව්වා. ඉතින් මං ඔයාලට මේ වීඩියෝස් ටික දැම්මේ මටත් මතකයක් විදිහට තියාගන්න ඕන නිසා වගේම ඔයාලත් ආසයින් ඉතින් චූටි බබාලගේ වීඩියෝ බලන්න. මේ වගේ රෝසමලක් දැක්කහම කාට වුණත් ආදරේ හිතෙනවා. ඒ නිසාම තමයි මම මේ වීඩියෝ ටික දැම්මේ. ඉතින් ඒත් එක්කම අපේ ගේ පිටිපස්සේ ඔය වගේ දාස්පෙතිය පැලලා තියෙනවනේ. ඉතින් එතනත් ෆොටෝ එකක් ගහගන්න ඕනේ කියලා හිතුණා. නිසා අවසර තිබුණත් කුඩයක් හරි ඉහළගෙන ගිහිල්ලා එතනත් එකක් ගහගෙනම යමු කියලා එයාව තියලා කොහොම හරි ෆොටෝස් ගහලා අවසානට එයාව ඇඟ හිම හොවතවල ඔය වගේ මං අඹ ගෙඩියක් දැන් කවනවා. ඉතින් එයා දැන් නම් ගොඩාක් ආසාවෙන් හිටියා. ඔය විදිහට තමයි ඉතින් එදා උදේ වරෝ ගත වුණේ. එයාලා ගියාට පස්සේ මං දැන් මේ හදන්නේ ගෝවා මල් වලින් රස කෑමක් හදන්න.
ගෝවාමල් ටිකට හොඳට උණු වතුර එහෙම දාලා ඒව ඇතුලේ තියෙන අර සත්තු වගේ ඉන්නා නම් අයින් වෙන්න කියලා දාලා හොඳටම හොදගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ ওই විදිහට ගම්මිරිස් ලුණු කුඩු දාලා මම මේ ටික ටිකක් අනා ගන්නවා. ඔයාලට පේනවනේ අපේ අක්කලා ගෙදර ෆ්‍රිජ් එකට බබාලා කරලා තියෙන වැඩ පිටතර තිබ්බොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ওই විදිහට අඳිනවා. හැබැයි ඉතින් පිටතර ටික එහෙම තියෙද්දිත් ලස්සනයි කියලා මට හිතෙනවා. කොහොමරි ඉතින් ඔන්න පිටරේකුත් අරගෙන ඒක කඩලා ටිකක් ඒක කලවම් කරලා ඉවර වෙලා මේ ගෝවා මල් ටික ඒකේ තවරනවා. ඒ අතරතුරේ ওই විදිහට අක්කා තාච්චියක් ලිපේ තිබ්බා තෙල් ටිකක් රත් වෙන්න දාලා ඉතින් මේක අර කට්ලට් හදනවා වගේම පිටර සාරු එකේ දවටලා බිස්කට් කුඩු වල ගා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ওই විදිහට දැන් චුට්ට චුට්ට කලවම් කරලා බිස්කට් කුඩු තවරගෙන තෙලට දාලා වැද ගන්න තමයි තියෙන්නේ. ඇත්තටම අපි ගෝවා මල් ගෙනාවත් ওই විදිහටම තමයි හදන්නේ. මේක හදන වෙනස් ක්‍රමයක් නම් දන්නේ නැහැ. එහෙම අම්මවත් එහෙම හදන්නේ නැහැ. ওই විදිහට තමයි ගෝවා මල් ගෙනාවත් හදන්නේ. ඉතින් මේක හදන තව රස ක්‍රම ඇති. ඔයාලා හදනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මාත් ඒ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. ඉතින් මේකත් ගොඩාක්ම රහයි. ওই විදිහට හොඳ රන්නන් පාටක් වෙනකම් බැදගෙන අපි සර්වියට් පේපර් එකක් උඩට දාගත්තා. ඒ වගේ තෙල් ටික වැහලා යන්න කියලා. ඔන්නේ ඉතින් ওই විදිහට තමයි ගෝවා මල් ටික රසට හදාගත්තේ. මේක ඉතින් බත් එක්කම් කන්න නම් නෙමෙයි හැදුවේ, නිකන් කන්න හැදුවේ. චූටි පුතා තෙලිය සෙල්ලම් කර කර හිටියා. ඉතින් එයාටත් දීලා අනුටත් තියලා තාත්තට එහෙම දුන්නා. ඉතින් හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. ඔහොම හදලා නැත්තම් ඉතින් මේ දවස්වල ඔයාලා මට ගොඩක් කමෙන්ට් කරනවා වෙඩින් ප්ලෑනින් බ්ලොග්ස් අරගෙන එන්න කියලා. ඉතින් මං කලින් ඔයාලට කිව්වනේ මගේ වෙඩින් එක ළඟදි තියෙනවා කියලා. මට පුළුවන් විදිහට මං ඔයාලා වෙනුවෙන් වීඩියෝස් අරගෙන එන්න. හැබැයි ඉතින් සමහර දේවල් වීඩියෝ කරගන්න බෑනේ. ඒවා මං කොහොමද කරගත්තේ කියලා ඔයාලට ඒ වීඩියෝස් අතරතුරේදී මම කියන්න. ඔන්නේ ඉතින් දැන් අපි ආවේ හබරණ බ්‍රාන්ච් එකක් විදියට තියෙන මහජන බැංකුවට. ඉතින් තාත්තගේ වැඩ වගයක් කරගන්නත් එක්කම තමයි ආවේ. ඒත් එක්කම මටත් ගන්න දේවල් ටිකක් තිබ්බා. ඉතින් වෙඩින් එක කියලා නම් මං තාම කිසි දෙයක් අරගෙන නැහැ. දැන් තමයි ඉතින් තියෙන ඒ වගේ හොඳ නරක බලලා තෝරගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් එන ගමන් ওই විදිහට පාරයිනේ මාළුවේ කුණන්නත් තිබ්බා, මින්නේරි වැවගාව. ඒවත් ගත්තා. ඉතින් මේ වගේ පාරේ කවුරු හරි මොන හරි විකුණනවා නම් අපිට ඕන කරන දෙයක් නම් අපි කොහොමත් ගන්නවා. එයාලා ඉතින් හරි අමාරුවෙන් ඒවා විකුණගන්නේ පාරයිනේ තියාගෙන. ඔය මින්නේරි වැවේ මාළු තමයි ඒගොල්ලෝ එතන පාරයිනේ විකුණන්නේ. ඉතින් එයාලට චූටි උදව්වක් විදිහටත් එක්කම අපේ තුවමනාවකටත් එක්කම අපි එතනින් මාළුත් අරගෙනම ඔන්න ඔය විදිහට ආවා. ඉතින් ඔය ඈතින් පේන්නේ මින්නේරි වැව. දැන් නම් වතුර ගොඩක් අඩුයි. මොකද මේ පැත්තට වහින අඩුයිනේ. ඉතින් මුළු ලංකාවෙම හැම පැත්තකටම වැසත් අපිට වැසේ දවසයි දෙකයි. ඒ වුණාට ඉතින් අපේ ගෙවල් හරියනම් ඇලවල්වල එහෙම වතුර තියෙන නිසා එහෙම ලොකු රස්නයක් නැහැ. ඒ වුණාට ඉතින් වහින්නේ නම් නැහැ අපිට. ඉතින් මෙතන මේ විදිහට වැව් මාළු වේලලා තිකුණන්න තිබ්බා. හැබැයි අම්මා නම් ඒව ගත්තේ නැහැ. ඒ වගේ කටු ගොඩයි කියලා. ඉතින් ටිකක් ලොකු මාළුන්ගෙන් තමාලු වැව් මාළු වල කරෝල වගේ ගන්න ඕනේ. අනිත් ඒවා කන්න බෑ කියලා අම්මා ඒව නම් ගත්තේ නැහැ. ඔය විදිහට දැන් මම මේ යන්න ලෑස්ති වෙන්නේ වෙඩින් එකට දාන්න සපත්තු කොහොමද කියලා බලන්න. ඉතින් ලස්සන ඩිසයින් තියනවාද කියලා. මම ගොඩක්ම වෙලාවට සපත්තු ගන්න මෙන්න මේ හිඟුරක්කොඩ ටවුන් එකේ තියෙන කඩෙන්. ඉතින් ඒකේ ඇරෙන්න මට වෙන ඒ වගේ තියෙන ඒවා දාන්නත් බෑ. මම එහෙම කැමතිනේ මගේ හිතට හරියන දෙක හරියන දේවල් තියෙන මේකේ. ඉතින් ඒ නිසා මම බලන්න ආවා ලස්සන ඒවා තියනවාද කියලා. ඉතින් මෙතන කලෙක්ෂන් එකේ ටිකයි තිබ්බේ. ඒ අංකල් කිව්වා තව සතියකින් දෙකින් විතර එන්න අලුත් ඒවා ගොඩක් දානවා. වෙඩින් එකට තව කල් තියෙනවනේ ඇවිල්ලා බලන්න කියලා. ඉතින් මෙතන ගොඩක් මිලත් නැහැ. මේ වගේ දෙකක් රුපියල් 2500කට 2200කට වගේ තමයි සාමාන්‍ය මිල තිබ්බේ. ඉතින් මං හිතනවා ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් තරමේ මුදලකට එතන සපත්තු තියනවා කියලා. ඉතින් හැමෝම වගේ ගොඩක්ම වෙලාවට මෙතනින් තමයි ගන්නෙ. ඉතින් ඒ නිසා මං ওই විදිහට ටිකක් දාලා බලලා මොනවද ලස්සන කියලා බලලා ආවා. තව සතියකින් විතර තමයි ගන්න යන්නේ. ඉතින් එතකොට මං සාරිකත් ගත්තාම ඒකේ කලයකට ගන්නවා කියලා හිතුවා. ඔයාලත් එක්කම ෂෙයා කරගන්නම්කෝ මම මොකද්ද අරගත්තේ කියලා. ඉතින් දැනට ওই ටික තමයි මම පොඩ්ඩක් දාලා බැලුවේ කොහොමද මොනවද හොඳ කියලා.
දැනට නම් අයියලා ගෙදරින් එකත් අරගෙන ආවනේ අපේ ගෙදරට. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියන්නේ අපේ වෙඩින් එක තියෙන දවස කියලා කාට හරි ආරාධනා කරන එක. ඉතින් ඒ දවස තාම ආවේ නැහැ. ඒක නිසා අපි කාටවත් තාම වෙඩින් එක ගැන කිව්වේ නැහැ. එතකොට ඒක මුලින්ම ඒකටත් නැකතක් තියෙනවා. ඉතින් ඒ නැකතට තමයි අපි ඒකට බුලත් දෙන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමයි වෙඩින් එකේ වැඩ නම් මේ දවස්වල තියෙන්නේ. ලොකු දෙයක් නම් නැහැ. තව ටිකක් දවස් තියෙන නිසා ඉතින් දැන් මං ආවේ කේක් බඩු කඩේට ඕන කරන දේවල් ටිකක් අරගෙන යන්න. ඉතින් මේ බෝතල් වල එහෙම තියෙන්නේ ස්ප්‍රින්කල්ස්, අර කේක් උඩට දාන පබළු වගේ තියෙන්නේ. සමහර අය මගෙන් අහනවා මොනාද ඒ කියලා. ඉතින් ඔන්න ඔය වගේ පොඩි බොක්ස් වල තමයි ඒවා තියෙන්නේ. ඕවා ග්‍රෑම් 5 10 වගේ තමයි ගොඩක් අය ගන්න. ඉතින් චුට්ටයිනේ ඕනේ ඔය දේවල් තමයි. ඉතින් ඕවා කන්නත් පුළුවන්. මං ගන්න ඔන්න ඔය විදිහට තමයි තියෙන මේ බෝතල් වලින්. එහෙනම් ඉතින් දැන් මම මගේ වීඩියෝ එක නවත්තන්නම්. මම ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මගේ වීඩියෝ සඳයි නම් subscribe කරන්න. ගොඩාක් ආදරෙයි හැමෝටම. දිග වීඩියෝ එකක් ඊළඟට මම අරන් එන්නම් ඔයාලට. පරිස්සමින් ඉන්න. ආදරෙයි ගොඩාක් ඔයාලට.